උදැසනක් වේවා අපේ ප්‍රේක්ෂකයන්ට වගේම අසංග ඔබටත් ආයුෂ බොහෝ වේවා ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ටිකක් පරිස්සමෙන් ගත කරන්න ඕනේ දවස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔව්. මොකද මේ පරිස්සම කියලා කියන්නේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. අද පරිස්සම් වුණොත් අද හොඳට හිටියොත් හෙට හොඳට ඉන්න පුළුවන්. පරිස්සම් වුණ නැත්නම් ඔයා නිකන් හිතන්න ඕනට වැඩිය සීනිය ආහාරයට ගත්තොත් ලෙඩ වෙන්න පුළුවන්නේ. ඒ වගේම පරිස්සමිතා වැදගත්. දැන් අද එක දවසකට එකවරක් අපි නාන්න කියලා තියෙනවනේ. දවසට හතර පස්සර යන්නේ නැවොත් මොකද වෙන්නේ? හිට ලෙඩ වෙනවා. එහෙනම් අද අපි කරන දේ ඊටාම වැදගත් වෙනවා. ඊටාම කල්පනාවෙන් මේ දවස්වල සංචරණය පුළුවන් තරම් අඩු කරන්න. ආයේ අපේ දුරකථනයකට අමතුමක් ගත්තාම කියනවා කොවිඩ් වසංගතයේ පැතිරීම පිළිබඳව ආයේ අපිට යම් යම් අනතුරු ඇඟවීම් ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කීපයක් දැඩි අවදානම් කලාප මේක පොඩ්ඩක් ඇඟට ගන්න ඕනේ. දැන් අනිවාර්යයෙන් මාස්ක් එකක් පළඳින්න ඕනේ. දුර තියා ගන්න ඕනේ. ළඟ වැඩිද මන්දා? ඒ වගේ දේවල් හිතන්න ඕනේ. ඔව්. අපි නිරෝගීව ඉන්නට අවශ්‍යයිනේ නේද ජීවත් වෙද්දී? ඒ නිසා මේ කාලයේදී අපේ ලෝකයේ වගේම අපේ පුංචි රටේ ඉන්න අපිත් දැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ අපේ නිරෝගීකම පිළිබඳව. ඉතින් ඇති වෙලා තියෙන කොවිඩ් වසංගත තත්වයෙන් අපි බේරේ ඉන්නට නම් අපි අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි. ඉතින් සුන්දර ඉරිදාවේ අපි සූදානම් වන්නේ ඒ සුන්දරත්වය ඔබත් එක්ක බෙදා හදා ගන්නට නේද අසංග? ජීවිතයේ මිනිස්සුන්ගේ අතීතයේ බොහෝ සුන්දර දැන් තියෙනවා. මගේ ජීවිතයේ මම විතරක් නෙවෙයි මේ රටේ ජීවත් වෙන සමහර වෙලාවට රටින් පිට ජීවත් වෙන අයත් ඉස්සර හවසට සූදානම් වෙලා හිටියත් ක්‍රීඩා දිනපොතත් එක්ක දවසේ ක්‍රීඩාව මොනවද වෙලා තියෙන්නේ, හෙට මොනවද තියෙන ක්‍රීඩා ඉසව්, ඒ වගේම ක්‍රීඩකයන්ගේ ජීවන තොරතුරු නොදන්න බොහෝ දේවල් හරියට පුස්තකාලයක් පරිශීලනය කිරීමෙන් පොත් දහස් ගණනක් කියවීමෙන් ලැබෙන දැනුම අපිට මෙතනදී ලබා දුන්නා. ඒ නිසා මේ දවස්වල ගෙදර ඉන්න කියලා කිව්වහම කරන්න වැඩක් නැත්තම් YouTube එකට ගිහිල්ලා අපිට පුළුවන් පරණ තරග නරඹන්න. ඒ ජයග්‍රාහී මොහොතවල් අපේ ජීවිතය අපි කියන ස්පාක් කරනවා කියලා අපිටත් හිතෙනවා. මේ අවසාන මොහොත වෙනකන් අතාරින්න නැතුව හිටියොත් ජීවිතේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්, කප් එක ගන්න පුළුවන්, ඉලක්කයක් තියාගන්න ඕනේ. මේ දේවල් අපිට කියලා දීපු ක්‍රීඩාව තුළ බොහෝ ක්‍රීඩා විශ්ලේෂකයන්, ක්‍රීඩා නිවේදකයන් නිර්මාණය කරපු මාධ්‍ය ලෝකයේ සුවිශේෂ දැවැන්ත චරිතයක්. ඔහු ඉතාම ගෞරවයෙන් හඳුන්වා දෙනවා. ඔහු හඳුන්වා දීමට ලැබීම මම හිතනවා දිමුතු ඔබෙත් මගෙත් කිසියම් භාග්‍යයක් කියලා අපේ මේ ජීවිත කාලය තුළ. ක්‍රීඩා විද්‍යා සහ පාරිසරික මාධ්‍යවේදී කතුවර සරත් ජයසිංහ මහත්මයා ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. එසේම වේවා. බොහෝ දිනකට ගුරුවර වූ ඔබ ඔබ ඉගෙනගන්නේ ප්‍රඥාව සහිත ආනන්දේ, ආනන්දයෙන් ප්‍රඥාවට, ප්‍රඥාව ලබා ගන්නවා ආනන්දේ. ඔබ හරි. ඔබේ පාසල් කාලය ගැන කියන්න මේ රටේ සුවිශේෂ මාධ්‍ය සහ විවිධ තැන්වල ඉන්න දක්ෂ ගණනාවක් එක්ක ගත වෙච්ච පාසල් ජීවිතය. ඔව්, ඇත්තටම අසංග මේ මම කලාවට දැඩි ඇල්මක්, උනන්දුවක්, ආසාවක් දැක්වුවේ ආනන්දේ නිසා. ඇත්තටම මම ජීවවිද්‍යාංශය ඉගෙනුම ලැබුවට ඔබ මුල් කාලේ ඉඳලා, يعني එක බාලංශයේ ඉඳලාම ආනන්දේ? නෑ, මම සාමාන්‍ය පෙළ මට්ටමින් ආනන්දේට ඇතුළත් වුණේ. ඇත්තටම ආනන්දේ ගත කරපු මේ වසර පාසලත් මතක් කරගමු නැත්නම් ඒක අපි අතහැරලා ගියා වගේ හැඟීමක් එන්න පුළුවන්. පොඩි කාලේ, ඇත්තටම පොඩි කාලේ ඉඳලම මම නිර්මාණකරණයට හරි කැමැත්තක් දැක්වුවා අසංග. විශේෂයෙන්ම මම ඔය පොඩි පොඩි පත්‍ර වලට ලිව්වා නිර්මාණශීලී. ඒ පොඩි පත්‍ර තමයි පස්සේ ලොකු පත්‍ර වෙන්නේ. ලොකු පත්‍ර වෙන්නේ. නමුත් ආනන්දේ බිත්ති පුවත්පත් වල මං හිතන්නේ මගේ නිර්මාණයක් පළ නොවූ පුවත්පතක් තිබ්බේ නැහැ බිත්ති පුවත්පත් වල. ඒ වගේම තමයි ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ආනන්දේ ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඒ වගේම දැනුම් බිනුම කණ්ඩායමේ හිටපු සමාජික කුටික කියන්න ඕනේ. ඔව්, ඇත්තටම සමකාලීනින් හැටියට මගේ උපනායකයා හැටියට කටයුතු කළේ උදේරෝහන් සිල්වා. ඒ වගේම වාල්ඩි සිල්වා කියලා තමයි දැන් පාවිච්චි කරන්නේ. ඔව්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ. ඔව්, ඒ වගේම මනෝහර දු සිල්වා, ඒ වගේම අනුර බණ්ඩාර රාජගුරු, ගෛරික පෙරුසිංහ, රවිනාථ ආරියසිංහ වගේ ඉතාමත්ම දක්ෂයෝ ටිකක් ඒ කාලේ මගේ ආනන්දේ මේ මිතුදමත් එක්ක මතක් වෙනවා. හැබැයි ඉතින් ඒ නිර්මාණකරණයේ කලාවට තිබුණු උනන්දු නිසාම තමයි මාව පුවත්පත් කලාව පැත්තට තල්ලු වුණේ. කලාවට ලැබී හිත යන්නේ නැහැ කලාවට. යන්නේ කලාවට. ඔබ හරි. ඉතින් ඒ නිසාම ඇත්තටම මම ආනන්දයෙන් පස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයට කොහොමත් තල්ලු වෙලා ආවා. පුවත්පත් කලාවෙන් තමයි මම ඇත්තටම ලේඛන කලාව ආරම්භ කළේ ලේක් හවුස් ආයතනයේ.
ඉතින් ඒ නිසාම නිර්මාණශීලී අත්දැකීම් ගොඩාරියක් මා ලැබුවා. හැබැයි වාසනාවකට අසංග මට පුවත්පත් කලාව වගේම පසුකාලීනව ගුවන්විදුලිය සහ රූපවාහිනියේ විශේෂයෙන්ම විද්‍යාව සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල හුඟක් තෘප්තිමත් කාර්යභාරයක් කරන්න වරම් ලැබුණා. ඔය මම හිතන්නේ ඔබ ඉපදිලාද මන්ද ඒ කාලේ මේ සාෆ් ක්‍රීඩාවලත් එක්ක ගුවන්විදුලියේ විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. සාෆ් ක්‍රීඩාවලල කිව්වහම ජුලියන් බෝලින්, දීපිකා ෂන්මුගම් මෙවැනි චරිත අපිට වීර චරිත බවට පත් කරලා කියන්නේ අපි දන්නා ඇදෙන දීපිකාද ඉන්නේ ජුලියන්ද ඉන්නේ කියලා. ඒක කියන්නේ නිවේදකයා. නිවේදකයා ගොඩනගන චිත්‍රය තමයි අපි ඔළුවේ හදාගන්නේ. ඒ අත්දැකීම කොහොමද ඔබේ ජීවිතේ ඉවහල් වුණේ? ඒක මම හිතන්නේ මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. 91 සාෆ් ක්‍රීඩාවලල ගුවන්විදුලියට ලොකු අභියෝගයක් තිබ්බා. මොකද රූපවාහිනියක් තිබ්බා ඒ වෙලාවේ. නමුත් ගුවන්විදුලි නෑ ඒකට. 91 නෑ, ජාතික ගුවන්විදුලිය තමයි ප්‍රමුඛ කාර්යභාරය ඉටු කළේ. හැබැයි අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මම කළේ පිහිනුම් ක්‍රීඩාව. මමයි හේමජිත් ප්‍රනාන්දුයි තමයි පිහිනුම් ක්‍රීඩා විචාරය ගෙනාවේ, මගේ ජ්‍යෙෂ්ඨ නිවේදකයා. නමුත් අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ සිංහල භාෂාවේ වචන. දැන් පිහිනුම් ක්‍රීඩාව කියන්නේ බොහෝ විට ඉංග්‍රීසි වචනනේ, බටර්ෆ්ලයි ස්ට්‍රෝක්, බැක් ස්ට්‍රෝක්. ඒ වගේ මොනලාර කියලෙම හෙන්නේ අපිට ඔබලගේ. ඔව්, ඇත්තටම 91 සාෆ් ක්‍රීඩාවලින් තමයි ස්විමින්, කියන්නේ පිහිනුම් ක්‍රීඩාව රන් පදක්කම් ගොඩාක් ගෙනාවා. ඔබ කිව්වා වගේම ජුලියන් බෝලින් සහ දීපිකා චන්මුගම් රන් ආකරයක් වත්පත් උනා. හොයන්න පටන් ගත්තා මේගොල්ලෝ කවුද? ඔව්, පිරිසු හොයන්න ගත්තා. ඉතින් අපි හිටියේ උඩ පහළ ජලාශය ස්විමින් පූල් එක, නැත්නම් තටාකය, අට්ටාලේ උඩ ඉඳලා වීදුරුවෙන් පේන්නේ හරිම ලස්සනයි. ඉතින් බොහොම චමත්කාරජනක අත්දැකීමක් මගේ පළවෙනි අත්දැකීම. හැබැයි අපි සජීවී ක්‍රීඩා විචාරයේ ගෙනාවා. මොකද රන් පදක්කම් ගලාගෙන එනවා. නවත්තන්න බෑ මේ දෙන්නගේ. සහ ජුලියන් ඉන්නවා නම්, දීපිකා ෂන්මුගම් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේක රන් පදක්කමක් කියන විශ්වාසය ඇති වෙන්න ගත්ත පස්සේ තරඟවල තිබුණා. ඔව්, ඇත්තටම. ඉතින් ඒ නිසා අපි මොකද ඕනෙම ක්‍රීඩාවක අසංග විචාරකයෙක් නැත්තම් නිවේදකයෙක්ට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි අද ආධුනිකයින් තේරුම් ගන්න ඕනේ. ඒ ක්‍රීඩාවේ රිද්මේට අනුකූලව විචාරය කෙරෙන්න ඕනේ, නැත්තම් නිවේදන කලාව හැදෙන්න ඕනේ. ඉතින් පිහිනුම් ක්‍රීඩාව වේගවත් ක්‍රීඩාවක්නේ. ඔව්, මීටර් 100, මීටර් 50 වගේ ඉසව් ගත්තොත් හරිම වේගවත්. මෙහෙම කළා අනිත් පැත්ත බලනකොට ඉවරයි. ඒ නිසා අර ඒ රිද්මයත් එක්ක පිහිනුම් විචාරය සාර්ථකව ගෙනෙන්න අපි සෑහෙන කාර්යභාරයක් කළා. විශේෂයෙන්ම හෝම්වර්ක් මට මතකයි, පිටු 80 පොතක් පිරෙන්න මම හෝම්වර්ක් කරලා ගිහිල්ලා තිබ්බා සාෆ් ගේම්ස්, සාෆ් ක්‍රීඩා වල වෙනුවෙන්ම. ඉතින් අන්න ඒකයි වැදගත්. මොකද අපි සූදානම් වෙන්න ඕනේ විචාරයක් කරන්න ඉස්සෙල්ලා. ක්‍රිකට් වේවා, වෙනත් ක්‍රීඩාවක් වේවා, ඒ පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ හෝම්වර්ක් කියන එක හරිම වැදගත්. ගෙදර වැඩ කරලා යන්න ඕනේ සූදානම් ශරීරයෙන්. මොකද එතකොට වර්ධින්නේ. දැන් ඔබේ මේ ක්‍රීඩා සාහිත්‍ය ක්‍රීඩා වෙනුවෙන් ඔබ කරන දේවල් ගත්තහම 95 අගෝස්තු පළමු කෘතිය ඔබේ ක්‍රිකට් පොත. මේක බොහොම සුවිශේෂයි. ඊට කලින් බොහෝ දේවල් කරලා තියෙනවා. නමුත් ක්‍රීඩාව වෙනුවෙන්, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරපු මේ ඉන්නේ එදා ටෙස්ට් ක්‍රිකට් නායකයා, මම හිතන්නේ අපරාජිත නායකයා අරුචිරු රණතුංග. මේ ඡායාරූපේ ගන්නෙ මේ නිකන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බෑ ඒ කාලේ. මේක ගත්තේ කොහොමද කියන්නකෝ. අර්ජුන ඇත්තටම හරිම සමීප සම්බන්ධයක් තිබ්බා අර්ජුනත් එක්කම. තාමත් මං හිතන්නේ 96 කණ්ඩායම. තාමත් අර්ජුනව මම වෙනවම ඔය කිට් එක අන්දලා, ඔය ඇඳුම අන්දලා SSC ක්‍රීඩා පිටියේ විකට්ටුවට ගෙනල්ලා ෂොට්ස් කීපයක්ම, පහරවල් කීපයක්ම ගහන්න කිව්වා. ඒතර මගේ කැමරා ශිල්පියාගෙන් මට ඕන කරලා තිබ්බ ඇත්තනම් ඔය ෂොට් එක. ඒ කියන්නේ ඔය පුල් පහර. අර්ජුනගේ හරිම ලස්සනයි පුල් පහර ඒ දවස්වල බලන්න වමත් පිටිකරුවෙක් හැටියට. ඕක ඉතින් මට ඕන විදිහට මම ගත්තා. මොකද අර්ජුන රණතුංග ගැන කියනකොට මම විශේෂයෙන් කෘතවේදීව මතක් කරන්න ඕනේ අර්ජුනගේ අම්මා මෑණියන් තමයි නන්දිනි රණතුංග ටීචර්. ඔබේ පාසලේ ගුරුවරියන්. ඔව්, නන්දිනි රණතුංග ටීචර් තමයි ඇත්තටම එවකට ජේෂ්ඨ විවාද කණ්ඩායමේ බාර ආචාර්යණිය. ඉතින් අපිව බොහොම පරිස්සම් කළා. විශේෂයෙන් ගෑනු ළමයි ස්කෝල් වලට යනකොට එහෙම නන්දිනි ටීචර් තමයි අපිව පරිස්සම් කරගෙන අරන් ගිහිල්ලා ඉතාම සාර්ථකව විවාද කරලා අපිව එක්කන් එන්නේ. සමාවෙන්න මම දෙයක් එකතු කරන්න ඕනේ. නන්දිනි රණතුංග ආචාර්යතුමිය මහාචාර්ය සම්පත් අමරතුංගයන්ට කියනවලු උසස් පෙළ පන්තියේදී පළවෙනි දවසේ, සම්පත් මහන්සි වුණොත් ඔබට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කියලා. එදා ඉඳලා පහුවදා පාන්දර දෙකට නැගිටලා පාඩම් කරන්න පටන් ගත්තලු උසස් පෙළ දිනන්න ඕනි කියලා.
එහෙම තමයි කෝ ඔහු මහාචාර්යවරයෙක් වෙන තැනට ගියේ. ඒ නිසා සුවිශේෂ ගුරුවරියක් ඇතුවි. ඇත්තටම ඇය ශ්‍රේෂ්ඨ ගුරුතුමියක්. ඒ වගේම තමයි ඉතින් ඇගෙන් ලැබුණු ආభాෂය විවාද කණ්ඩායමේ නායකයා හැටියට මට ලොකු මඟපෙන්වීමක් ලැබුණා. ඒ නිසා නන්දනී ටීචර් මා ඉතාමත්ම ගෞරවයෙන් භක්තියකින් මතක් කරනවාද. දැන් දෙවතු මං එහෙම්මම එනවා ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය කියන මේක ඇත්තටම නිකම්ම නිකම් මේ කෘතියක් පොතක් කියන්නේ නැහැ. මේක පර්යේෂණයක් සුවිශේෂ. නිකමට බලන්න මේ පොතට කොයිතරම් බරක් තියෙනවද කියලා. මම හිතන්නේ ලංකාවේ දැනට ක්‍රීඩා වෙනුවෙන් මේ පිළිබඳ කිසිදු සැකයක් නැහැ. මේකට ඇත්තටම ගිනස් වාර්තාවකට යන්න පුළුවන් ඔබතුමා හිතුවේ නැද්ද ඒ ගැන? ඒ වගේම නන්දනී ගුරුතුමිය ගැන කිව්ව හින්දා එහෙම්ම මෙනවා මෙහි පෙරවදනට ශ්‍රී ලංකාවට ටෙස් වරම් හිමි වූයේ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ නොපසුබස්නා උත්සාහය හා අවංක කැපවීම නිසායි. මෙහෙම කියන්නේ හිටපු ටෙස් ක්‍රිකට් නායක ශ්‍රී ලංකාවට මං හිතන්නේ සුවිශේෂ මෙහෙවරක් කරපු අර්ජුන රණතුංගයන්. මේ පහුගිය දවසක සමරපු සැමරුම් උත්සවයේදී ලෝක කුසලානය පිළිබඳව අග්‍රාමාත්‍ය හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා අර්ජුන රණතුංගගේ තාත්තා එදා අපේ ඇමති මණ්ඩලයේ කැබිනට් ඇමතිවරේ. ඒත් අපි ගාවට නෙමෙයි කප් එක අරගෙන ගියේ, මුලින්ම ගියේ ගාමිණී දිසානායක මහත්මයාගේ නිවසට. ඒ නිසා බොහොම සුවිශේෂ තැනකින් ඔබත් මේ කෘතිය ආරම්භ කරන්න කියන්න මේ පොත ගැන. ඔව්, ඇත්තටම අසංග පුංචි ඉතිහාසයක් තියෙනවා මේ 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 ග්‍රන්ථය ගැන කතා කරනකොට. මොකද මම 2013 අග ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ග්‍රන්ථාර උඩ කළා. ඔව්. ඒ ග්‍රන්ථයට ඉතාමත් හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණා. මගේ ක්‍රීඩා ග්‍රන්ථවලට ඉතාමත් හොඳ පාඨක ප්‍රතිචාරයක් තියෙනවා කොහොමටත්. ඒ ගැන මම ඉතාම සතුටු වෙනවා. සතුටු ඉතාම ඉහළයි මේ පොත. ඔව්. ඉතින් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය මම ලියලා තියෙනවා පොත් 4ක්. ඒ වගේම 20x20 ක්‍රිකට් ඉතිහාසය ලියලා තියෙනවා. ක්‍රිකට් IQ මැන බලන්න කියන ග්‍රන්ථය, ප්‍රශ්න 1000කින් සමන්විත ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළා. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය ලිව්වට පස්සේ මගේ හිතට ආසාවක් ආවා, පොඩි අදහසක් ආවා, කවදාරි දවසක දිවංගත ශ්‍රීමත් ගාමිණී දිසානායක මැතිතුමා වෙනුවෙන් උපහාර ග්‍රන්ථයක්, ක්‍රීඩා ග්‍රන්ථයක් ලියන්න ඕන කියලා. ඉතින් 2016 ඉඳලම මම මේකට පෙරුම් පිරුවා. නමුත් 2019 ඔක්තෝබර් මාසයේ තමයි මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමා සමග මං සාකච්ඡා කරලා එකඟතාවකට ආවේ. ඇත්තටම ඉතින් මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේ පළමු ගෞරවය හිමි වෙන්න ඕනේ එතුමාට. නවීන් දිසානායක මැතිතුමා මේ සඳහා දක්වපු මූල්‍ය අනුග්‍රහය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ අනුග්‍රහයෙන් මේ ග්‍රන්ථය බොහොම අභිමානවත් ලෙස එළිදක්වන්නට අපට වරම් ලැබුණා. ගාමිණී දිසානායක අනුස්මරණ උපහාර ග්‍රන්ථය කියලා මෙහි සටහනක් තියෙනවා. මේ ලෝකේ හුඟක් මිනිස්සුන්ට යම් තැනකට ගියාම අමතක වෙනවා අතීතය, අමතක වෙනවා උදව් කරේ කවුද, මුල හිටියේ කවුද. දැන් එහෙම ආචාර්යවරයෙක්, එහෙම ගුරුවරයෙක් ඔබ එහෙම ගුරුවරයෙක් කියලා විශාල පරම්පරාවක් හදනවා. ඔබ මේ ක්‍රිකට් හදපු ගාමිණී දිසානායක ගැන අමතක කරන්නේ නැහැ. ඒ නිසා බොහොම සුවිශේෂ තැනකට ක්‍රිකට් අරගෙන යන්න ඉස්සර අපි ක්‍රීඩා දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්නවා. මං කැමති ඒ අතීතයේ ඔබේ හඬ, ඔබ කියපු දේවල් අපිට ඉන්නේ කොහෙද කියලා මතක නැහැ. සමා වෙන්න සමහර දවස්වලට බස් එකේ, බස් රථේ අපි පාසලෙන් අයින් වෙලා ඉතාම තරුණ කාලේදී බස් එකේ යනකොට මේක අහගෙන බස් හෝල්ට් එක පහුවෙලා ගෙදරට බහින්න ඕනේ, බස් හෝල්ට් එක පහුවෙලා තව බස් නැවතුම් දෙක තුනක් ඉස්සරහට යනවා. අපේ ඔළුව තියෙන්නේ ක්‍රීඩා දිනපොතේ. අපි වායේ එතනට එක්කන් ක්‍රීඩා සඳැල්ලේ. ඔව්. ඔව්, ඇතරම මේ ක්‍රීඩා සඳැල්ල සහ ඒ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවේ අපිට ලොකු අභියෝගයක් තිබ්බා ගුවන්විදුලි මාධ්‍ය වඩාත් ආකර්ෂණීය ලෙස ජනතාව අතරට ගෙනියන්න. අසංග, ඔබට අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඒ වගේම ඔබ හොඳට හෝම්වර්ක් කරලා තියෙනවා. මම හරි සතුටු වෙනවා තරුණ නිවේදකෙක් හැටියට ඔබ තුළ තියෙන ඒ උත්සාහය, ඒ පරිචය. තරුණ නිවේදකෙක් කාලේ තමයි ඔබ හම්බුනේ. දැන් තරුණ නෑ මං හිතන්නේ. ඉතින් ඇත්තටම දැන් මට මතකයි මම තමයි ආරම්භක ක්‍රීඩා සඳැල්ල කළේ රාත්‍රී 7ට. නිමල් ලක්ෂපති ආරච්චි මහත්මයා අපට කිව්වේ විනාඩි 5කින් ක්‍රිකට් ක්‍රීඩා බුලටින් එක කරන්න. කොහොමද කරන්නේ නේද? ඔව්. මං ගෝණි මල් හරිම ලොකු අමාරුවක් නෑ කරන්න ඕනේ එච්චරයි කිව්වේ. නමුත් පහට වැඩිය ගියා. නමුත් මට මතකයි මම ආරම්භයක් ගත්ත මේ විදිහට පළවෙනි වැඩසටහනම අතිශය ජනප්‍රිය අසන්නන් අතරට ගියා. මං කෙටියෙන් කියනවා නම් සුවදායක සන්ධ්‍යාවක් ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි, අදත් සිතිජයේ අද්දර ඉරගල වැටෙනා මේ සොඳුරු මොහොතේ දෙස් විදෙස් කෙළිබිමේ අපූරු චමත්කාරයක් රැගෙන අප ඔබත් සමග.
ඒ තමයි ආරම්භය. අසංග ඉරගල වැටෙනා සොඳුරු මොහොතේදී මුත්. ඔව් ඔව්. ඒ මැවෙනවන චිත්‍රූපේ රූපහයනියක් ඕනේ නැහැ. ගෝණිරි නිවේදකෙක්ට ඒ කාර්යය අවශ්‍යයි අසංග චිත්‍රූප මැවීම. ඔව් ඔව්. ඇත්තටම සංග නිවේදන කටයුතු කරන එකත් එක්ක මේ ක්‍රීඩාවාශ්‍රිත නිවේදන කටයුතු කරනවා කියන්නේ ඒක ඉතාම දක්ෂ හැකියාවක් කියලා. මොකද පන්දුව හරවා යවන්නේ මිඩෝන් කලාපේට කියලා දැනගන්න එපා. ඔව්. ලෝන් ඕන් කලාපේට ස්ලිප් ක්‍රීඩක රැක ගන්නවා මේක අපි දන්නේ නැහනේ. ඒ ක්‍රීඩාව ගැන හොඳ අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි සහ එතන සජීවීව සිදුවෙන දේ අපි ප්‍රේක්ෂකයන්ට ඒක සම්ප්‍රේෂණය කරද්දී ඒ පිළිබඳව විශාල හැකියාවක් තිබිය යුතුයි යසංක. අපස්සට හරවන්නත් බෑ. මං කැමතියි ලෝක කුසලානේ දිනපු වෙලාවේ මුළු රටක් අර අවුරුද්දට වැඩාල්ලනවා වගේ මුළු රටක් නතර වෙලා බලන් හිටියා. ඊළඟ පහර මොකද්ද? ඊළඟට මොකද වෙන්නේ? තප්පරෙන් තප්පරේ බලන් හිටියා. ඒ අත්දැකීම ඔබ ආයි මතක් කරන්නකෝ වසර ගණනාවකට පස්සේ. ඔය ඇත්තටම මේ ක්‍රීඩා විචාරය ගැන ක්‍රිකට් විචාරය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ පාරිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහයන්ව. මොකද ඔවුන් දෙදෙනා තමයි සිංහල ක්‍රීඩා විචාරයේ ක්‍රිකට් විචාරයේ ගමට ගෙනිච්චේ අසන්නන් අතරට ගෙනිච්චේ. ඉතින් අද ක්‍රීඩා විචාරයේ බොහෝ දුරට පොඩි ඇදවැටීමක් තියෙනවා වාසනාවට. මොකද අද හතරේ පාරක් ගැහුවම පන්දුව ගිහිල්ලා ඉවරයි හතරේ පාර ගහනකොට. ඒ තරමට නිවේදකින්ගේ රිද්මේ අඩාල වෙලා තියෙන්නේ. අපිට තාම මතකයි. මාගේ මතකයේ දිව්‍යානවා එදා සරත ජයසිංහයන් 1996 ලෝක කුසලානයේදී මෙන්න මෙහෙම කිව්වා මයික්‍රෝෆෝනිය සරත් ජයසිංහට කියලා ඔහු දෙනවා. ඔව්. ඉතින් ඇත්තටම මේ ප්‍රේමසරටත් පාලිතටත් අපි කෘතවේදී වෙන්න ඕනේ. ඒ ගෞරවය එලෙසින්ම දෙන්න ඕනේ ජේස්ටීන් හැටියට. ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩා විචාරය ඉතාම ඉහළ මට්ටමකට බොහොම ලගන්නා සුළු ක්‍රීඩා විචාරයක්. ඔවුන්ගේ චිත්‍රරූප මැවීමේ හැකියාව අති විශිෂ්ටයි පාලිතත් ප්‍රේමසරත් දෙදෙනාගේම. ඒ නිසා තමයි ක්‍රීඩා විචාරය ජනප්‍රිය වුණේ ක්‍රිකට් විචාරයේ. නමුත් අවාසනාවකට අද ක්‍රීඩා විචාරය එකක් අසමබරයි, අසමතුලිතයි. අනිත් පැත්තෙන් ක්‍රීඩා විචාරයේ ඇල්මැරුණු ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ තරුණ විචාරකයන්ට විශේෂයෙන් කියන්න ඕනේ කරුණාකරලා මේ පුහුණුව ලබන්න. ආධුනිකින්ට අපි පුහුණුව දෙන්න ඕනේ. ඒක ආධුනිකින්ගේ වරද්දක් නෙමෙයි අසංග. නවකීන්ට අපි පුළුවන් තරම් පුහුණුව ලබා දීලා ඔවුන්ට මඟ පෙන්වීමක් හරියට කෙරෙන්න ඕනේ. අන්න ඒක අද කෙරෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රීඩා විචාරය අද බොහෝ දුරට ක්‍රීඩා සාහිත්‍ය ගැන කතා කරනකොට ක්‍රීඩා විචාරය අතිශය වැදගත් දෙමුත්. අද ක්‍රීඩා විචාරය අයාලේ යන ස්වභාවයක් අවසනාවට තියෙනවා. මට මතකයි විශාල කණ්ඩායමක් පුහුණු කරා 2002-2003 කාලයේදී එක්තරා ක්‍රීඩාව වෙනුවෙන් වෙන්වුණු අංශයක් භාරව හිටියා ඔබ, ප්‍රියල් බිරුසිංහ, බුද්ධික වික්‍රමාදර, රුවන්කා රණතුංග, රුවන් සමරසිංහ, විශාල කණ්ඩායම්, කෞෂිකා ගීතානි, කෞෂිකා ගීතානි, තව කවුද අපේ උදිත තේනුවර, දර්ශන මල්දෙණිය, දර්ශන මල්දෙණිය. අද මාධ්‍ය ලෝකයේ ප්‍රමුඛ තැන්වල ඉන්නේ මේ සියලු දෙනා. මේ සියලු දෙනාව පුහුණු කරමින් ඒ කරපු දේවල් එක්ක මම හරි කැමතියි. අතේ තියාගෙන ඉන්න ඕනේ නම් කියන්න ලාංකීය ඉතිහාසයේ නැත්තම් ලෝක ක්‍රිකට් එක්දින ක්‍රිකට් දිනපොතේ සියලු තොරතුරු. හැබැයි ඒ සියලු තොරතුරු ඔබෙන් අහනට වැඩිය ජීවිතේ ලස්සනම දේවල් අපිට මතක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ක්‍රිකට් පුරාණය තුල 975 ඉඳලා 2020 වෙනකන් ඕනෙම කෙනෙකුට ක්‍රීඩාව ගැන ඉගෙන ගන්න ඕන නම් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔබ ගාව තියෙන්න ඕනේ බයිබලේ බවට මේකපත් වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ඕනෑම ගැටලුවක් තියෙනවා නම් දුරකථන ඇමතුමක් දීලා සරත් ජයසිංහ මහත්මයාට කතා කරන්න පුළුවන්. 0711-898-6703, 0777-79-799-429. අපි අර මතකයට අපි අරන් යන්න. ඔව්. ඊට කලින් මට පොඩි වෙලාවක් දෙන්න මේ පොතට ගත උත්සාහය, ව්‍යායාමය. අසංගේ ඇත්තටම 2019 ඔක්තෝබර් මාසයේ ඉඳලා මාස 10ක් තුල මම මේ පොත ලියලා ඉවර කළා. ලියලා ඉවර කරලා ප්‍රූෆ් උත් බලලා සෝදුපත් බලලා ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළා. මුද්‍රණයෙන් පිට වුණා. මාස 10ක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඔව්. දවල්ට පොතක් ග්‍රන්ථයක් නිර්මාණය වෙනවා කියන්නේ. ඇත්තටම ඒකට හේතු වුණේ මම මීට කලින් මේ පිළිබඳ පරීක්ෂණාත්මක අධ්‍යයනයක් කරලා තිබ්බේ. මම දැනගෙන හිටියා පොත මේ වගේ එකක්, මේකේ ෆෝමැට් එක, ආකෘතිය මේකයි, මේ විදිහට නිර්මාණය වෙන්න ඕනේ, ග්‍රැෆික් ඩිසයින් එක මේ විදිහයි. ඒ සියල්ලම මගේ හිතේ ඇඳිලා තිබ්බේ අසංග. ඒ නිසා ඇත්තටම මට පුළුවන් වුණා මම අන්තිමටම ලිව්වේ පළවෙනි පරිච්ඡේදය ඒ ඉකුත් වසරේ මැයි මාසයේදී අග වගේ. පොත ඔක්තෝබර් මාසෙ වෙනකොට සූදානම් කරලා ඉවරයි මුද්‍රණයෙන්. අවාසනාවට අපිට මේ කොරෝනා තත්ත්වය නිසා අපිට මේ පොත කලින් දොරට වඩින්න බැරි වුණා. හුඟක් අය කරන්න හිටපු වැඩ නතර කරා කොරෝනා හින්දා.
මම පටන් ගත්තා. ඔබ වැඩේ කරලා ඉවර කරා. ඇත්තටම කොරෝනා මම ආශිර්වාදයක් නේද? නිර්මාණකරණයට අපිට මොන බාධකයක් සිදු කළ හැකි නේද? ඇත්තටම මම ගෙදර හිටියේ ගිය ඉකුත් වසරේ මාර්තු මාසේ ඉඳලා ජූලි අගෝස්තු වෙනකම්ම සම්පූර්ණ කාලේ මම වැය කරේ කිසිම බාහිර දෙයක් කළේ නැහැ ජීවිතේ මේ පොත වෙනුවෙන්. ඉතින් ඇත්තටම මේකේ පළවෙනි ගෞරවය හිමි වෙන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ සභාපති අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාට. ඒ වගේම මම හරිම භක්තියකින් තමයි මේක ලිව්වේ දිමුත්. මොකද ගාමිණී දිසානායක මැතිතුමා ක්‍රිකට් වලට කරපු සේවය අතිවිශිෂ්ටයි. එතුමාගේ උනන්දුව උත්සාහය කැපවීම නිසා තමයි අපිට ටෙස්ට් වලම් ලැබුණේ 1981 දී. එතකොට 81 පස්සේ යටිතල පහසුකම් වැඩි දියුණු කරගෙන එතුමා ගත්ත උත්සාහය නිසා තමයි එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට අපිට 96 ලෝක කුසලාණී හිමි වුණේ. ඒ වගේම එතුමා ක්‍රිකට් බේරගත්තා. මොකද 82 දී ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයින් රැසක් දකුණු අප්‍රිකාවේ සංචාරය කළා වර්ණභේදවාදී පැවති අවස්ථාවකදී. නිසා ඒ කණ්ඩායම අපෙන් අයින්ට වුණා. නමුත් එතුමා වැටෙන්න දුන්නේ නැහැ ක්‍රිකට් ගාමිණීසානාගම එතුමා නිසා තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ අවස්ථාවේදී බේරුණේ. ඒ නිසා ඒ කෘතවේදී බව එතුමා වෙනුවෙන් කරන්න පුළුවන් උපහාරය ප්‍රණාමය මම මේ ග්‍රන්ථයෙන් කළා. ඒක තමයි මා ලබන ලොකුම සතුට. ඒ වගේම ක්‍රීඩා සාහිත්‍යයේ පිපිදීමක් මා අනිවාර්යෙන්ම දශක ගණනාවක ඉඳලා කතා කරනවා. මොකද මේක අපේ බොහෝ දෙනෙක්ගේ අතින් මගහැරිච්ච දෙයක්. ඔබ ඒ වගකීම අරගෙන ඒක ඉදිරියට අරගෙන යනවා. ඔව් ඇත්තටම දැන් ආධුනික ලේඛකයින් ක්‍රීඩා ග්‍රන්ථ ලියන්න වැඩි වැඩියෙන් නැඹුරු වෙන්න ඕනේ. ඉල්ලුම තියෙනවා. මම අන්තිමටම දැක්කේ අපේ මංජුල ලන්දේ කුමර. ඔහුත් මං හිතන්නේ අට්ටාලේ කියලා පොඩි කතා කළා. අපි ඒ ගැන කතා කරා. ඔව්. ඔහුගේ ශිෂ්‍ය පරම්පරාව එක්ක හැදිච්ච බොහොම සුවිශේෂ කෙනෙක්. ඔහු දක්ෂතාවයේ තියෙන අපි වරන් යනවාද 96ට. ඔව් 96. ඉතින් මම මතකයි මා සජීවී ක්‍රීඩා විශ්වවිද්‍යාලය ගෙනාවේ නුගේගොඩ ඉලිමහා නානන්ද සමරකෝණ ඉලිමහා රංගපීඨයේ ඉඳලා මමත් කමල් දේශප්‍රියත් එදා රාත්‍රිය නම් අමතක වෙන්නේ නැහැ. අදත් මතකයි අවුරුදු 25කට පස්සේ. ඔව්. නමුත් අපි අවුරුදු 14කින් පස්සේ ටෙස්ට් වරම් ලැබලා අසංග ලෝක කුසලාණියක් දිනුවා. දැන් අවුරුදු 25ක් ගිහිල්ලා තාමත් අපි කොතනද ඉන්නේ? අද අපිට සිදු වෙලා තියෙනවා ඊළඟ ලෝක කුසලාණියට සුදුසුකම් ලබා ගන්න තරඟ කරන්න. ඒ තත්ත්වයට අපි ODI නැත් එක් දින තරඟවලදී වැටලා තියෙනවා. බලන්න දුලිප් මෙන්ඩිස්, අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, හෂාන් තිලකරත්න, ඒ වගේම ඊට පස්සේ කුමා සංගක්කාර, මහේල ජයවර්ධන මේ නායකයින් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් දිහා බැලුවාම ඒ දවස්වල අපි මොනතරම් තත්ත්වයක හිටියද? අංක දෙකේ හිටියා. මට මතකයි මාවන් අතපත්තු නායකත්වයේ දරද්දී එක් දින තරඟවලදී අපි ලෝක ශ්‍රේණිගත කිරීමවලදී දිමුත්. නමුත් අද ක්‍රිකට් ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ? අපි එක ලකුණකින් දිනපු තරග තියෙනවා. හරිම චමත්කාර ජනකයි. ඒ සියල්ලම මේ පොතේ තියෙනින්ද මම විතර කියන්නේ. ඔක්කොම මේකේ තියෙනවා. තියෙනවා. ජයග්‍රාහී ඉතිහාසයේ එහි පිටින්ම තියෙනවා. මොකද අපි දැනට මේ වන විට අසංග ජාත්‍යන්තර එක් දින තරඟ 855කට ක්‍රීඩා කරලා තියෙනවා. 389ක් ජයගෙන තියෙනවා. 424ක් පරාජය වෙලා තියෙනවා. තරඟ පහක් සම ලකුණු සමවීමෙන් අවසන් වෙලා තියෙනවා. තරඟ 37ක් ප්‍රතිපලයක් නැතුව අවසන් වෙලා තියෙනවා. අපි වරන් යනවාද එහෙනම් අවසාන වශයෙන් අර ලස්සන මතකයට? ඔව් ඇත්තටම මේ පොත දොරට වැඩියට පස්සේ පවත්වන පළවෙනි විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාව මම සියත TV සමග කරන්නේ. ඒ නිසා මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා, සතුටු වෙනවා අද ඔබත් සමග කාලය ගත කරන්න ලැබීම ගැන සියත කාර්ය මණ්ඩලයට. අවසන් කරන්න කලින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 4ක් අවශ්‍යයි. ග්ලෙන් මැග්‍රාත් ඔහුගේ අවසන් පන්දුවාරයේ 3 පන්දුව යැවීම සඳහා දිවෙනවා. පන්දුවට මුහුණ දෙන්නේ නායක අර්ජුන රණතුංග. ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ දිනා ගැනීම සඳහා මේ ලකුණු 4 ලබා ගන්නට නායකයාට පුළුවන් වෙයිද? අර්ජුන රණතුංග සූදානම් පන්දුවට මුහුණ දෙන්නට. ග්ලෙන් මැග්‍රාත් දකුණු තින් වේග පන්දු යවන ක්‍රීඩකයා මෙන්න පන්දුවක් එවනවා. අර්ජුන රණතුංග දර්ශනීය ලේට් කට් පහරක් එල්ල කරනවා. පන්දුව ඇදී යනවා ඩීප් තර්ඩ් මෑන් කලාපය හරහා ලකුණු 4යි. ඒ සමගම ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි, ශ්‍රී ලංකාව විල්ස් ලෝක කුසලානයේ ක්‍රිකට් කිරුළ හිමි කර ගන්නවා අභිමානවත් අවස්ථාවක්. ප්‍රීති ഘോഷා ජය හඬ හැමතැනින්ම නැගෙනවා. මේ නුගේගොඩ නගරයේම එකම ක්‍රිකට් ලෝලීන්ගෙන් පිරුණු පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. වර්සි කොඩි අරන් දුවන වර්සි. ඔව් අසංක, ඒක අපේ චිත්‍රූපවල මැවුණා නේද මේ අවස්ථාවේදී ඔබේ හැකියාව. ඉතින් ක්‍රිකට් පිළිබඳව දැනගන්නට ඔහු ඉතාම ප්‍රවීණෙක්. මම කැමති අවසන් වශයෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට බොහොමයක් දෙනෙක් කැමතිනේ. අපේ අනිත්කුත් ක්‍රීඩාත් එක්ක බැලුවා ඒකට හේතුව වෙන්නේ මොකක්ද කියලාද ඔබ හිතන්නේ? ක්‍රිකට් අතිශය ජනප්‍රියයි. ඉතින් මාධ්‍යෙන් ලැබුණු තල්ලුව විශේෂයෙන් වැදගත් වෙනවා. මාධ්‍ය ලොකු අනුග්‍රහයක් දක්වන්නේ ක්‍රිකට් වලටනේ. මම අදහස් කරන්නේ අනිකුත් ක්‍රීඩාවලට මේ
කුඩම් මගේ සැලකිල්ල දක්වන්න කියලා. අනිකුත් ක්‍රීඩාත් අපිට මල්ල ක්‍රීඩාවලින් අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සෙසු ක්‍රීඩාවලිනුත් අපි පිහිනුම් ක්‍රීඩාවෙන්, ඒ වගේම වෙනත් ක්‍රීඩාවලින් ඉලක්කයට වෙඩි තැබීම, බොක්සිං ක්‍රීඩාව වගේ ක්‍රීඩාවලිනුත් අපි හොඳ තැනක ඉන්නවා. ඉතින් ක්‍රිකට් වලට ලොකු රැල්ලක් තියෙනවා. ක්‍රිකට් බොහොම ආකර්ෂණීය ක්‍රීඩාවක් නෙදිමුත් අවිනිශ්චිතයිනේ. මොකද ඊළඟ තප්පරේ මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. ඒ ක්‍රිකට් හින් එක ඉන්න හින්දාමද මන්ද මේ ආකර්ෂණීය බව තවම තෝදුන තියෙනවා. එහෙමම අපි අවුරුදු ගානකට කලින් දැක්ක, අවුරුදු 21කට කලින් දැක්ක ආකර්ෂණීය බව එහෙමම තියෙනවා. ඉතින් මේ ආකර්ෂණීය බවත් එක්ක තවත් බොහෝ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුංචි ආරංචියක් තියෙනවා. මගේ ඊළඟ ව්‍යායාමය ගැනත් මම අද සියත රූපවාහිනියට කියනවා අපේ ප්‍රේක්ෂකයින්ට පළවෙනි වතාවට. මම උත්සාහ කරනවා ඊළඟට වසරක් තුල ප්‍රකාශයට පත් කරන්නට ඇත්තටම සුපිරි ක්‍රීඩකින්ගේ සුපිරි ඉනිං. Great innings of great cricketers. හරිම රසවත් ග්‍රන්ථයක්. මොකද ඩොන් බ්‍රැඩ්මන්ගෙන් පටන් ගත්තම ලෙන් හටන්, ලාන්ස් ගිබ්ස්, ගාෆිල් සෝබර්ස්, බ්‍රයන් ලාරා ඇතුළු ලංකාවේ ක්‍රීඩකයින් 15ක් විතර ඉන්නවා. සංගක්කාර, මහේල, අර්ජුන, සිදත්, එතකොට සිදත් වෙතමුණි, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයා මුරලිදරන්, එතකොට රංගන හේරත් වගේ විශිෂ්ටතම ක්‍රීඩකයින්ගේ ඒ අයගේ තාම සුපිරි ඉනිම කොහොමද ගැව්වේ, කොහොමද අසීරු අවස්ථාවන් පසු කළේ, කොහොමද ඒ අවස්ථාව හැන්ඩල් කළේ, මෙහෙයුවේ ඒ ජයග්‍රහණ ලබා ගත්තේ කොහොමද, ඒ අදි සෑම දෙයක්ම අන්තර්ගතයි ඒ පොතට. ග්‍රේට් ඉනිංස් ඔෆ් ග්‍රේට් ක්‍රිකටර්ස් කියන එක ඉංග්‍රීසි ග්‍රන්ථයකුත් සංස්කරණයකුත් එක්ක පිට වෙනවා ඉතාම කෙටි කාලයක් තුළ. ග්‍රේට් සරත් ජයසිංහයන්ගේ ග්‍රේට් ඉනිංස් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. එමනම් දිමුතු, අපි ක්‍රීඩා විද්‍යා සහ පාරිසරික මාධ්‍යවේදී කතුවර ප්‍රවීණ ක්‍රීඩාවට ආදරය කරන සරත් ජයසිංහන් ඒ ආචාර්ය පරම්පරාවේ සුවිශේෂ ගුරුවරයාට අපි ස්තුතිවන්ත වෙනවා අපේ උදෑසන වැඩසටහන් පැමිණීම. ඒ වගේම ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වෙන්න, යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න, නිදුක් භාවය, නිරෝගී භාවය, චිරජීවනය සැලසෙන්න කියලා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝ වේවා ඔබතුමාන්ට. අපි මතක් කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ ග්‍රන්ථය කියවන්නට කියලා නේද? අනිවාර්යයෙන්ම ක්‍රීඩාවට ආදරය කරනවා නම් මේ ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය කියවිය යුතුමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.